රතිඤ්ඤා හා ගිනිකෙලි 1956 අංක 21 දරන පනතින් ආවරණය වන කර්මාන්තයක්. මීගමුවේ කිඹුලාපිටිය හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව එම කර්මාන්තය ආරම්භ වී ඇත්තේ අදාළ පනත සම්මත වීමට වසර 51කට පමණ පෙර බව සැලකෙනවා. පනතේ අරමුණ කර්මාන්තය ඉහළ ව්‍යාපාරික පැලැන්තිය වෙත නතුකර දීම යන දුර්මතයේ පිහිටා කිඹුලාපිටියේ පිරිසක් අකණ්ඩව විරෝධතාවල නියැලෙද්දී එම දුර්මතයේ දුරු කිරීමට එවක අග්‍රාමාත්‍ය දුරේ දැරූ SWRD බණ්ඩාරනායක මහතාට කිඹුලාපිටියට යාමට සිදු වූ බව ඉතිහාසයේ සඳහන්. පනතේ මූලික හරය වෙඩි බෙහෙත් පරිහරණයෙන් මහජනයාට සිදුවන හානි වලකා ගැනීමයි. කිඹුලාපිටිය හා තදාසන්න ප්‍රදේශවල පමණක් අද වන විට පවුල් දසදහසක් පමණ රතිඤ්ඤා හා ගිනිකෙලි කර්මාන්තයේ නියැලී වේල සරි කරගන්නවා. මූලික අමුද්‍රව්‍ය වන වෙඩි බෙහෙත් නාවික හමුදාව විසින් ආනයනය කරන අතර 1956 අංක 21 දරන පනත ප්‍රකාරව පුපුන්න ද්‍රව්‍ය පාලකවරයා ලෙස කටයුතු කරන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම වෙඩි බෙහෙත් රතිඤ්ඤා හා ගිනිකෙලි නිෂ්පාදකීන් වෙත නිකුත් කරන්නේ කොන්දේසි කිහිපයකට යටත්වයි. පළමු කොන්දේසියට අනුව රතිඤ්ඤා හා ගිනිකෙලි නිෂ්පාදකයෙකු ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාගත යුතුව තිබෙනවා. යම් නිෂ්පාදකයෙකුට තමා සතු වාර්ෂික නිෂ්පාදන බලපත්‍රයේ උපයෝගී කරගෙන මිලදී ගන්නා වෙඩි බෙහෙත් අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නවා හැර අලෙවි කළ නොහැකි. එහෙත් අද වන විට කිඹුලාපිටිය හා තදාසන්න ප්‍රදේශවල ගිනිකෙලි හා රතිඤ්ඤා නිෂ්පාදන බලපත්‍ර හිමි බහුතරය නියැලී සිටින්නේ නිෂ්පාදන ක්‍රියාවලියක නොව වෙඩි බෙහෙත් වෙළඳාමේ. රුපියල් 25000ක් හම්බෙන එක 50000ට දුන්නම රතිඤ්ඤා හදන්න ඕනේ නැහැ. නිකන් ඉඳන් පුටුවේ ඉඳන් සල්ලි ගණන් කර හැකිනේ. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. පොඩි මිනිස්සුන්ව පාගල දාන්න. ඒ මිනිස්සු ඒක අරන් රතිඤ්ඤාට කියදුවම මෙහා පැත්තෙන් කෝල් ගහලා අල්ලනවා. මුළු කිඹුලා පිටියම ඒ මිනිස්සු ලොකු මිනිස්සු පාගල තින්නේ ඒ පොඩි මිනිස්සුන්ව. ආරක්ෂක ප්‍රමිතීන් තහවුරු කරන බවට සහතික වී නිෂ්පාදන බලපත්‍ර ලබාගෙන එම බලපත්‍ර උපයෝගී කර ගනිමින් මිලදී ගන්නා වෙඩි බෙහෙත් අදාළ ඊනියා නිෂ්පාදකීන් වැඩි මිලට අලෙවි කරන බවට බලපත්‍ර නැතත් සැබෑවට නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත පිරිස් චෝදනා කරනවා. බලපත්‍ර ලාභින් විසින් මේ කුඩා පරිමාණ රතිඤ්ඤා කර්මාන්ත හිමියන්ට ඒ අමුද්‍රව්‍ය අලෙවි කිරීමේදී එකට දෙකක මිලකින් තමයි අද අලෙවි කරන්නේ. ඔවුන් අපහසුවට පත් වෙලා තියෙන්නේ අද ඒ අධික මිලකට අරගෙන මේ රතිඤ්ඤා කර්මාන්තේ කරගෙන යාමට නොහැකි නිසායි. පුපුන්න ද්‍රව්‍ය පාලක එම නියෝජ්‍ය පාලක යන තනතුරු වලට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ආවරණය වන පරිදි සහකාර පුපුන්න ද්‍රව්‍ය පාලකවරු සිටියද නිකුත් කෙරෙන වෙඩි බෙහෙත් වලට සරලන නිෂ්පාදන තොගයක් වෙළඳපොළට නිකුත් වන්නේ දැයි පිරික්සන ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා පමණක් ගිනිකෙලි හා රතිඤ්ඤා නිෂ්පාදන බලපත්‍ර 176ක් දැනට නිකුත් කිරී තිබෙන අතර එම 176 පවුල් කිහිපයකට සීමා වූවක්. කළුකඩ වෙඩි බෙහෙත් වෙළඳාමට ඉඩ අහුරා සැබෑ නිෂ්පාදකීන්ද ආරක්ෂාවද තහවුරු කෙරෙන වෙඩි බෙහෙත් කෝටා ක්‍රමයක් රතිඤ්ඤා හා ගිනිකෙලි කර්මාන්තයේ වෙනුවෙන් හඳුන්වා දිය යුතු නොවේද? ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.